ඇගම ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22 23 එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී මෙම වාර්තාව ආර සුරක්ෂිතතාවය කුෂ්කර්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි 2022 වර්ෂයේ සඳහා තුරු සවිය අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි මෙම වාර්තාව ජාතික ආර්ථික භෞතික සම්පත් සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි ගරු කර්මාන්තමාත්‍යම සහ සෞඛ්‍යම ගරු නියෝජක කතානායකතුමනි 2021 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි 2022 වර්ෂයේ සඳහා දුම්කොළ මධ්‍යසාර පිළිබඳව ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි මේ වාර්තාව සෞඛ්‍ය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි 1961 අංක 31 ධර්ම ආයුර්වේද පනතේ 7U 1077 වගන්ති සහ 6 කොටස සමග කිය යුතු 82 වගන්ති යටතේ ආයුර්වේද සංග්‍රහය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2024 ජනවාරි 24 වෙනිදා සාදර ලද නියෝග මම ඉදිරිපත් කරමි මෙම නියෝග සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවට උපදෙස් දී සිටින ගරු වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත අමාත්‍යාංශ अधीक्षण कारक सभा गर मंत्री अब तुम अलग विरोधे प्रकाश कल आसन वाले ज्ञाना हाई मैं अवस्था विपक्ष नायक तुम නියෝජ්‍ය කතානායකතුමනි අද උතුරු නැගෙනහිර බල ප්‍රදේශ නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමන්ලා මේ ඔබතුමා ඉදිරියට ඇවිල්ලා මේ බරපතල ප්‍රශ්නයක් පිළිබඳව මතු කරන්නේ හොඳයි කරුණා කරලා ඔබතුමා එතුමන්ලාගේ හඬට සවන් දීලා ඒ ගත යුතු සාධාරණ යුක්ති සහගත නීත්‍යානුකූල පියවර ටික ගන්න හොඳයි බොහොම ඉස්සතේ ඔබතුමා ඒකට පියවර ගන්න හොඳයි ගරු මන්ත්‍රීතුමලා ආසන වලට යන ඔබතුමාලාගේ විරෝධය සඳහන් කරගන්න ඒ ගැන හොයලා බලලා ඔබතුමාලාට අවශ්‍ය පිළිතුරක් ලබා දෙන්න බොහොම ඉස්සතේ මහජන කාර්ක සභාව වාර්තා පිළිගැන්වීම රජයේ මුදා පිළිබඳ කාර්ක සභාවේ වාර්තාවේ කාර්ක සභාවේ සභාපති ගරු ආචාර්ය හර්ෂද සිල්ලා මහතා විසින් පිළිගැන්වීම මට ඇහෙන්නේ කිරියලම තුමා කිරියලම තුමා කෝවිලේ කෝවිලේ වන්දනා කරනකොට මේ අත්තට කරලා දිනේ හොඳයි ගරු මන්තුමා කෝවිලේ වන්දනා කරනකොට හරි හරි බොහොම සිත කරු අර්ස සිල්ලම තුමා ඇහෙන්නේ මට කතා කරන්න බෑ ඇහෙන්නේ ඔව් විපක්ෂ නායකතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමා මේ රටේ මූලික අයිතියක් මානව අයිතියක් තම තමන්ගේ ආගම අදහන්නට අයිතිය තියෙනවා කෝවිලක ගිහිලා වන්දනා කටයුතු කරයි කියලා විපක්ෂ නායකතුමා මේකට වහම පියවර ගන්නට ඕන ඒක ගැන හොයලා බලලා අවශ්‍ය කටයුතු නිදහස තියෙන්නට ඕන බොහොම ඉස්සතේ ඒ ආගමක නිදහස උතුරටත් එකයි දකුණටත් එකයි හොඳයි බොහොම ඉස්සතේ ගරු අර්ස සිල්ලම තුමා Now can you control the house please? නැති එතුමන්ලා වාඩි වෙන්නේ නැත්තම් මොනව කරන්නද? ඔබතුමාගේ ඔබතුමා කියනේම මේකේ සඳහන් වෙන නිසා ඔබතුමා ඉදිරිපත් කරන්නේ. But then I can't present there two things going on. No, I mean look listen to their problem. What they are saying is they are really හරි එනවා ඔබතුමාගේ ඒක පසුව ඉදිරිපත් කරන්න. හොඳයි. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු ඩීබී හේරත්න එතුමා. නියෝජ්‍ය කතානායකතුමනි ගල්ගමුව තඹුත්ත මයිලාව යන ලිපිනේ පදිංචි ඩීඑම් විජේසිංහ මහත්මයාගෙන් ලැබුණු පෙස්සම සහ වාරියපොළ කළුගම් පාර දලුපත යන ලිපිනේ පදිංචි ටීඑම් සේනාරත්න මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි. ගරු අනුපව පැස්කෝල් මහත්මයා. ගරු කතානායකතුමනි අගලවත්ත පිඹුර තැන්නපිට පාර අංක 254 දරණ ස්ථානයේ පදිංචි කේජී විජේකුමාර මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි. ගරු ඉමිතියස් බාගේ මාකර් මහත්මයා.
इतिहास मानते हो गरु कथा नायक तुम कलतर दफुन यौनक वीडियो नहीं सवाल तो ना विपक्ष नायक तुम हरी अब तुम अलगे इलीम किया उतने हिट गए क्या न्याय कर विपक्ष नायक तुम एक विनम कथा उत्तर दुन्ना मेघने होयला बला वच काट तू कर विनम कथ कर गोविल बड़कनारी मले पूजा करपु अटदेन पुरावित आयतने बोरु नाड़ दाला अरस कर दियनवा अटदेन पोलिसे बोरु नाड़ दाला दें अरस कर दियनवा ए अटदेन में रिलीज करंडोनी एक अप इल्ली उमा एक उसावेट बोरु नाड़ दाला दियने बोरु नाड़ अदे गरु अधिकरण मात्तुमा अरु गरु नियोज्य गरु नियोज्य कथानायक तुमने करुणा करला स्वाधीन अपक्षपाती परीक्षण ये कारण आप अधिकरण दनुंदेन्ड पुलवांग
එතකොට අධිකරණය සාධාරණයේ යුක්තිය ඉෂ්ට කරාවේ මොකද අධිකරණයේ තියෙන නඩුවක චූදිතයෝ ටික නිදහස් කරන්න කියලා පාර්ලිමේන්තුවේදී එතුමාලා අපිට ඉල්ලුවට එක පැත්තකින් ඔබතුමාලා කියන නීතිය ආධිපත්‍ය රකින්න කියලා එතකොට අපි නඩු තීන්දුව දුන්නම නීතිය ආධිපත්‍ය රැකෙනවද නඩු තීන්දුව දෙන්න ඕනේ මිනිස්සුරුවරුන් එතකොට ඔබතුමාලා කියනවා නම් අත්අඩංගුවට ගැනීම අසාධාරණයක් වුණා ඒ පිළිබඳව අපි තමුන්නාන්සලාට සහතිකයක් දෙනවා අපක්ෂපාතී පරීක්ෂණයක් තියලා සියලු තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරනවා හැබැයි අපි කියනවා නම් අපි මේ අට දෙනා නිදහස් කරලා දෙනවා කියලා එහෙනම් අධිකරණේ ක්‍රියාකලාපය කරන්නේ අපි අනිත් පැත්තට තමුන්නාන්සලා කියාවි මේ රටේ නීති ආධිපත්‍ය කොහෙද කියලා ඒක නිසා අපි පරීක්ෂණය කරලා වාර්තා කරන්නම් හොඳයි චාර්ස් නිර්මල දාන अरे अरे मम अब तुम मम क्यो दैंग पुरावीति आयतने बोरु नडु दाला तीयनवा एकें दैंग अपी कोच्चर इल्लू तेकाटी तेरिन्न अर एडिकिला जेदिला केक्किन किन्नुवा वाउनियावे नाने हो गरु अधिकरण गरु नियोज्य कथानायक तुमनी අද දිනේ වෙන් කරලා තියෙන්නේ විපක්ෂයෙන් ගෙනාවු විශ්වාස වංග යෝජනාවක්. මේක අද විපක්ෂයේ දවස. අද විපක්ෂයේ දවස. තමුන්නාන්සලා ගෙනාවු යෝජනාව තමුන්නාන්සලායි කඩකප්පල් කරන්නේ. මේක මේකයි මේක ඉදිරිපත් කරලා තමුන්නාන්සලාගේ ඒ අරමුණු ඉෂ්ට කරගන්න මේ විවාද ඉදිරියට ගෙනියන්න. හොඳයි. ගරු අමාත්‍යවන් සඳහන් කර විදිහට ගරුණු ගැන පූර්ණ සොයාබැලීමක් කළා අවශ්‍ය තීරණය සඳහා පාර්ලිමේන්තුවේ සොයා බලන කටයුතු කරනවා. ගරු විපක්ෂ නායකතුමා කෙටියෙන් කියන දැන් න්‍යාය පත්‍රයට යන්න ඕනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා අධිකරණ ඇමතිතුමාට විශේෂයෙන්ම මේ රටේ ජාති ආගම් කුලමල කිසිම ભેදයකින් තොරව අපි හැමෝම විශ්වාස කරනවා ආගමික නිදහස තිබෙනවා. භාෂණයේ නිදහස තිබෙනවා. ඒක මූලික අයිතියක්. ඒක මානව අයිතියක්. පන්සලක් හෝ වේවා, කෝවිලක් හෝ වේවා, දේවස්ථානයක් හෝ වේවා, පල්ලියක් හෝ වේවා, ඒවයි ගිහිලා ඒ ආගම් වලට සම්බන්ධ පුද්ගලින්ට ඒ ආගමික කටයුතු කරන්නට නිදහස දෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ මේ 225ම මේ ආගමික නිදහස ආරක්ෂා කරන්නට බැඳී සිටිනවා. ඒ නිසා අධිකරණ ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා සාධාරණත්වය ඉෂ්ට කරන්න කටයුතු කරනවා. එතුමා ඉෂ්ට කරනවා. ඔව් ශානික ඇමතිතුමා. गौरव प्रतिसभा गौरव नीति अमचर मुसारण की पाने विदेशते अमचर தொல்பொருள் அமைச்சர் இந்த பௌத்த பிக்குகளுக்கு எதிராக இதுவரைக்கும் இந்த நடவடிக்கை குருந்தூர் மலையில எடுக்கவில்லை அப்ப இந்த நாட்டிலே தமிழருக்கு ஒரு நீதி சிங்கள மக்களுக்கு ஒரு நீதி இதுதான் அடிப்படை பிரச்சனை அப்ப இன்னும் இன்னும் விசாரணை செய்து தான் விடுதலை செய்யணும் கரு நியோஜ்ய கதாநாயகத்துமணி அப்பே ரட்டே புராவித்ய ஆஜ்ஞாபனத பிலிபந்தவ එක ஆகமக கொட்டசகட விதரக் நெவை එක ஜாதிக ஜாதியகட பமனக் நெவை හැමෝටම මතුවෙන පොදු ප්‍රශ්න ගණනාවක් තියෙනවා පුරාවිද්‍යා ප්‍රදේශ කියලා ප්‍රකාශයට පත් කරපු ගැසට් කරපු ස්ථාන විශාල සංඛ්‍යාවක් තිබෙන්නේ ආගමික ස්ථාන විශේෂයෙන්ම බෞද්ධ පන්සල් විශාල ප්‍රමාණයක් තිබෙනවා පෞගිය කාලවලදී සමහර පන්සල් වල විහාරාධිපති භික්ෂුන් වහන්සේලා ඔවුන්ගේ විහාරයේ විහාරස්ථාන භූමිය වැසිකිළියක් හදන්න වලක් හැරුවයි කියලා සමහර වෙලාවට බුදු පිළිමයක් තියන්න එක ගලක් හිල් කරලා ඇණයක් ඒකට ඇතුල් කරයි කියලා බෞද්ධ භික්ෂුන් වහන්සේලා අත්අඩංගුවට ගත්තා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා පවා අත්අඩංගුවට අරන් තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. මේ පෞගිය දවස්වල අර ගාලු කොටුවේ පැරණි සංරක්ෂිත අපි පිළිගන්නවා ලෝක උරුමේ ඒකේ කොටුවේ බිත්ති හැදිච්ච බෝගහක් බෝ පැලයක් ඒ බෝපැලේ ගලවල දැම්ම කියලා ඒ මිනිස්සයා අත්අඩංගුවට ගත්තා. මේ නීතිය දැඩි කරලා තියෙන්නේ මේ නීතිය දැඩි කරලා තියෙන්නේ පුරාවිද්‍යා පිළිවදා ගැටලු බරපතල වෙච්ච නිසා. දැන් මේ පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගත්තට පස්සේ මහේස්ත්‍රාත්තුමාලට බලයක් නැහැ අප දෙන්න. ඒ පිළිබඳව අපි දිගින් දිගට සාකච්ඡා කරලා තියෙනවා මේ අධිකරණ බලය පිළිබඳව ඒ උදවිය අභියාචන අධිකරණයට යන්න ඕන අප ගන්න. ඒක නිසා මේ පුරාවිද්‍යා පනතේ තිබෙන ගැටලු
අපි බොහොමයක් හඳුනාගෙන ඒ පිළිබඳව සංශෝධන ඉදිරිපත් කරන්න කටයුතු කරමින් සිටින්නේ. ඉතින් මේ ප්‍රශ්නේ ඔබතුමාලා එක ආගමික උදවියකට කණ්ඩායමකට විශේෂයක් කරලා ඒ උදවියට හිරිහැර කරන්න ආගමික නිදහස අහිමි කරන්න කටයුතු කරපු විදියට අර්ථ නිරූපණය කරන එක සාධාරණ නැහැ. මේ ප්‍රශ්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට තියෙනවා, බෞද්ධ පන්සල් වලට තියෙනවා. හැබැයි ඔබතුමාලා කියන කාරණේ සත්‍ය නම් පැහැදිලි ලෙස මම ඔබතුමාලාට කිව්වා සාධාරණ ඔබතුමාලා සහභාගී වෙන්න සාධාරණ පරීක්ෂණයක් කරලා අපිට පුළුවන් ඒක අධිකරණයට වාර්තා කරන්න. අපි ඒ කටයුත්ත කරනවා. ගරු ඇමතුමා සඳහන් කර විදිහට ඒ කාරණය සම්බන්ධව දැන් හොඳටම ඇති. දැන් අපි ඊළඟට විවාදයට යන්න. ඔව් චාල්ස් මෙතුමා. ගරු ඇමතුමා දැන් පුරාවිද්‍ය ආයතනයේ ඔබතුමා කිව්වා බෞද්ධ පූජාව කරනවා කියලා. දැන් අපි වඩකනාරි මලේ පුරාවිද්‍ය ගැසට් කරපු ඉඩමක්. ඒක අපි පිළිගන්නවා. දැන් මෙච්චර කාලෙ අපි පාවිච්චි කරනවා. දැන් ඒක අපි සිවන් කෝවිල් වගේ තමයි අපි මෙච්චර කාලෙ පාවිච්චි කරලා ඉන්නේ. දැන් උසාවේ තීන්දුව තිබ්බා මෙතන පූජාව කරන්න පුළුවන් කියලා. උසාවේ වුණියා උසාවේ තීන්දුව දීලා තිබුණා. එතකොට පුරාවිද්‍ය ආයතනයෙන් අවිල නඩු දාලා තියනේ පුරාවිද්‍යාට හානි කරා කියලා. අපි දෙයියෝට අපි හානි කරනවද? නෑනේ. දැන් ඒකේ පුරාවිද්‍ය ආයතනය ඔබතුමා කියපු විදියට අපි ප්‍රදේශේ නෑ. දැන් පුරාවිද්‍ය ආයතනයේ ඉන්න නිලධාරීලායි දෙන්නේ තුන් දෙනෙක් තමයි මේ ප්‍රශ්නේ ලොකු කරන්නේ. ඒකෙන් බලලා ඔබතුමා අවිලා හොඳයි කරු මන්ද විමල් විවරසම ඔබතුමා කෙටියෙන් කියලා මම ඉවර කරමු. ගරු නියෝජ්‍යගත නායකතුමනි, ගරු නියෝජ්‍යගත නායකතුමනි, මේ කියන වවුනියාවේ වඩුනාගල කියලා ඓතිහාසික සිද්ධාස්ථානයක් තියෙනවා. වෙඩි කිනරි මලේ කියලත් මේකට කියනවා. මේ ක්‍රිස්තු වර්ෂ 2-3 තරම් ඈත ඉතිහාසයට දිව යන බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානයක්. මේ ස්ථානයේ සිව පූජා පවත්වන්න අධිකරණයෙන් අවසර දීලා නැහැ. ඒ නිසා මෙතන පැහැදිලිව මේ ආගමික ගැටුමක් ඇති කරන්න ඓතිහාසික බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයකට ගිහිල්ලා අනවශ්‍ය ගැටුමක් හදලා මේ ළඟ එන මැතිවරණෙන් ජාතිවාදී ආගම්වාදී විදියට ඡන්ද ගොඩ හදාගන්න මේ දඟලන්නේ. හරි බොහොම ඉස්සර. ඒකට යටත් වෙන්න එපා. පුරාවිද්‍යා නිලධාරීන්ව බිල්ලට දෙන්න එපා. හරි බොහොම. ඒ කාරණේ ගැන හොයලා බලලා ගරු ඇමතුමා සඳහන් කර විදියට ඔබතුමාලට නිවැරදි පිළිතුරක් ලැබේ. බොහොම ස්තුතියි. ගරු චන්දිම් වීරක්කොඩි මැතිතුමා ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගරු මන්තුමාලා වාඩි වෙන්න. දැන් මේ ගැන විවාද තවත් කරන්න පුළුවන් කමක් නැහැ. අජිත් මානා පෙරු මැතිතුමා එතුමත් නැත. හිමිති ඉම්රාන් මහරූප මැතිතුමා Honorable Speaker, I present a petition received from Mr. M.S.M. Zamri, number 187/16, F3, Jayasamiki Mavata, Kalubovila. Thank you. Garu Chandi Veera Kodi Mettuma. Ido! Chandi Veera Kodi Mettuma. Hari Nemage. Hari. Garu Katana Agatumani, Habaradua Uskatiya Vatta, යන ලිපිනේ පදිංචි KRP ලලිතා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි. ගරු UK මේක විසඳලා දාන්න මේ දෙපැත්තේ ප්‍රශ්නයක් නෙමේ. ගරු මන්ත්‍රීතුමාලා එක්කෙනෙක් කවුද කතා කරන්නේ මේක අවසන් කරන්න ඕනේ නැත්නම් අපරාධ කාල. කජේන්ද්‍ර මෙතුමා අවසාන වශයෙන් කියලා ඉවර කරන්න. Please give me 1 minute. Poi. කවරම සභානායකවර ප්‍රදී සභානායකවර්ගලේ நான் கடந்த 8ஆம் தேதி சிவராத்திரி தின நிகழ்வுக்காக நான் அந்த வடுக்கிராமரை ஆலயத்திற்கு சென்றிருந்தேன். அங்கே நாங்கள் செல்கின்ற பொழுது நூற்றுக்கணக்கான போலீசார் அந்த வடுக்கிராமரை ஆலய வளாகத்திலே வந்து குவிக்கப்பட்டிருந்தார்கள், கடமையில் ஈடுபட்டிருந்தார்கள். அங்கு வந்திருந்த பக்தர்கள் மாலை 6 மணி வரை அங்கிருக்க முடியும் என்று சொல்லி போலீசார் அனுமதித்திருந்தார்கள். 6 மணி வரை எந்த விதமான பிரச்சனைகளும் கைது நடவடிக்கைகளிலும் போலீசார் ஈடுபடவில்லை. ஆனால் அங்கிருந்து பக்தர்களை வெளியேற்றுவதற்கான முழு முயற்சிகளிலே ஈடுபட்டிருந்தார்கள். தண்ணீரை தடை செய்து வழிபாட்டுக்கான பூஜை பொருட்களை கொண்டு செல்லப்படாமல் தடை செய்து பொதுமக்களை வெளியேற்றுவதற்கான இரகசிய நடவடிக்கைகளில் ஈடுபட்டிருந்தார்கள். இவ்வாறான சூழலில் 6 மணி அளவிலே அந்த நெடுங்கணி ஓஎஸ்சி சொன்னார், நீங்கள் எல்லோரும் 6 மணிக்கு பிறகு வெளியேற வேண்டும் என்று சொல்லி. அவ்வாறு வெளியேறாமல் நாங்கள் இரவு இருந்து நீதிமன்ற கட்ட படி அங்கே இருந்து பூஜை செய்ய முடியும் என்று சொல்லி ஆலய பூசகர் குறிப்பிட்டு அங்கே நாங்கள் இருந்து தொடர்ந்து வழிபட போகிறோம் என்று சொல்லி அவர் வாதிட்டுக் கொண்டிருந்த பொழுதுதான் இந்த கைது நடைபெற்றது. கைது செய்த பிற்பாடு அவர்கள் என்ன செய்தார்கள், தொல்பொருள் திணைக்களத்திடம் இருந்து ஒரு கடிதத்தை பெற்று தொல்பொருள் சின்னங்கள் சேதப்பட்ட
கொடுத்ததாக பொய் வழக்கு போட்டிருக்கிறார்கள். நாங்கள் தொல்பொருள் சின்னங்கள் பாதுகாக்கப்பட வேண்டும் என்பதில் எங்களுக்கு மாற்று கருத்தில்லை. அது சேதப்படுத்தப்பட்டால் சட்ட நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதிலும் மாற்று கருத்தில்லை. ஆனால் இங்கே முற்று முழுதாக பொய் வழக்கு போடப்பட்டு பூசாரியாரும் மேலும் ஏழு பேரும் கைது செய்யப்பட்டார்கள். இன்னையும் கைது செய்தார்கள், இறுதியிலே விட்டுவிட்டார்கள். வந்து இது ஒரு பொய் வழக்கு, இந்த பொய் வழக்கு வாபஸ்பெறப்பட வேண்டும். இது ஒரு இனவாத அடிப்படையிலே தொடரப்பட்டிருக்கிற வழக்கு. இந்த அப்பாவிகள் உடனடியாக விடுதலை செய்வதற்கு நடவடிக்கை எடுக்க வேண்டும். நாங்கள் எந்த ஒரு இடத்திலும் இல்லை. హరి భవమేశ్వర్ తేపతిమాట్ గారు యూకే సుమిత్తుడు కుమరం ఎత్తమా గారు కథానాయకతుమని కెసెల్వత్త హోరే తడువ మడకిస్స పార అత్కమ నివాస అంక తిస్సతరదాల స్థానే పదించి ఎంఎన్ హేమంత సాల్గాదు మహతా లబుడు పెస్సం ఇదిరిపత్ కరమి గారు ఇమితియాస్ బాకేర్ మాగరం ఎత్తమా గారు నియోజక కథానాయకతుమని పలుతర దకున యోనక వీధియ అంక 22 దాలన స్థానే పదించి ఎం ఇసెడ్ ఎఫ్ సుహైరియా మహాత్మ్యగేన్ లేబుని పెస్సమ పిలిగన్నమి గారు ఉద్యాన కిరింద కొడ మెత్తమా ఫ్యామిలీ నేత ఓ అపే ఆరమే కౌద అపే హర్సస్ ఇల్ల మే ఇమ్రాన్ మహారూప్ మెత్తమా తమ పెస్సమ ఇదిరిపత్ క ඉදිරිපත් කරානේ ඔව් පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ ආරක්ෂාවට යොමු කරන ලැබේ හර්ෂ සිල්ලම එතුමාගේ අවස්ථාව තියෙන ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන්ද පුළුවන් හොඳයි ගරු කතානායකතුමා රජයේ මුදල් පිළිබඳ කාර්යසභාව වෙත යොමු කරන ලද 20 21 අංක 11